දින මෙරටින් කොවිඩ් මරණ 47ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කිරීමත් සමග මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 1789ක් දක්වා ඉහළ ගියා. ඊයේ දින කොවිඩ් මරණ වාර්තා වී නොමැති අතර ඊයේ තහවුරු කරන ලද කොවිඩ් මරණ 47 මැයි මාස 17 වෙනිදා සිට ජූනි මාස 6 වෙනිදා දක්වා වාර්තා වූ මරණ බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ. ඊයේ දින තහවුරු කළ කොවිඩ් මරණ අතර 21 දෙනෙකු කාන්තාවන් වන අතර 26 දෙනෙකු පිරිමි පුද්ගලයන් වනවා. ඊයේ දින මෙරටින් COVID-19 නව ආසාදිතයින් 2646 දෙනෙකු හඳුනාගෙන තිබුණා. ඊයේ දින වැඩි මාසාදිතයින් සංඛ්‍යාව වාර්තා වී තිබුණේ ගම්පහ දිස්ත්‍රික්කයෙන්. එම සංඛ්‍යාව 444ක්. ඊට අමතරව කොළඹ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 414ක්, කළුතරින් 252ක්, කුරුණෑගලින් 91ක්, පුත්තලමින් 56ක්, කෑගල්ලෙන් 58ක්, රත්නපුරින් 392ක්, ගාල්ලෙන් 65ක්, මාතරින් 30ක්, හම්බන්තොටින් 12ක්, නුවරඑළියෙන් 75ක්, මහනුවර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 206ක්, මාතලෙන් 54ක්, බදුල්ලෙන් 62ක්, මොනරගලින් 59ක්, අම්පාරෙන් 25ක්, මඩකලපුවෙන් 62ක්, ත්‍රිකුණාමලෙන් 3ක්, අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 83ක්, පොළොන්නරුවෙන් 10ක්, මන්නාරමින් 1ක්, වවුනියාවෙන් 24ක්, මුලතෙව් දිස්ත්‍රික්කයෙන් 4ක්, කිලිනොච්චෙන් 18ක් සහ යාපනය දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 113 දෙනෙකු හඳුනාගෙන තිබුණා. ඒත් සමග මෙරට සමස්ත COVID-19 ආසාදිතයින්ගේ සංඛ්‍යාව 207979ක් දක්වා ඉහළ ගොස් ඇති අතර ඉන්පුට් කලින් 176045 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබෙනවා. COVID-19 වෛරසය ආසාදනය වීම හේතුවෙන් තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන්නේ පුද්ගලින් 30145 දෙනෙකු පමණයි. සයිනෝෆාම් එන්නතේ පළමු මාත්‍රාව ලබාගත් පුද්ගලින්ට එහි දෙවන මාත්‍රාව ලබා දීම අද සිට ආරම්භ වෙනවා. තමන්ට සයිනෝෆාම් එන්නතේ පළමු මාත්‍රාව ලබා දෙන අවස්ථාවේ නිකුත් කළ කාඩ්පතේ සඳහන් කර ඇති දිනයට අනුව දෙවන මාත්‍රාව ලබාගත යුතු බවයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය හේමන්ත හේරත් මහතා ප්‍රකාශ කළේ. මේ අතර දිස්ත්‍රික්ක 12ක වයස අවුරුදු 60ට වැඩි පුද්ගලින්ට සයිනෝෆාම් එන්නතේ පළමු මාත්‍රාව ලබා දීම අද සිට ආරම්භ වෙනවා. එමෙන්න ගැබිඩි මව්වරුන් සහ ශ්‍රේෂ්ඨ රාජකාරීවල නිරත වන රජය සේවකයන් සඳහා එන්නත් ක්‍රඩය අද සිට ආරම්භ කරන බවයි ඖෂධ නිෂ්පාදනය සැපයීම සහ න්‍යාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්නේ ජයසුමන මහතා ප්‍රකාශ කළේ. සාමාන්‍ය මට්ටමේ රෝග ලක්ෂණයක් ඇති කරන්න පුළුවන් පුද්ගලයෙකුට එන්නත් කිරීමෙන් රෝග ලක්ෂණ අවම හෝ රෝග ලක්ෂණ නැතුව ඒ රෝගය ආසාදනය වෙලා ආසාදනය සුවවන්නට ඉඩ තියෙනවා. මෙන්න මේක තමයි පළවෙනි වාසිය. ඒ කියන්නේ ඒක හරහා අපිට පුද්ගලයන් මිය යන සංඛ්‍යාව අඩු කරන්න පුළුවන්. ඒ වගේම දැඩි සත්කාර එකකවල අවශ්‍යතාවය අඩු වෙනවා. ප්‍රතිකාර මධ්‍යස්ථාන රෝහල්වල භාවිතය අවම කරන්නට අපිට පුළුවන්. මේ කාර්යයේ ප්‍රතිඵල නියමාකාරයෙන් ලැබෙන්න නම් අපි ඉලක්ක කරලා තියෙන මේ රටේ ජනගහණයෙන් 60%ක් අපි එන්නත් කරගන්න පුළුවන් වුණොත් අපේ ප්‍රතිඵල සාර්ථක වෙන්න පුළුවන්. ඒ වගේම තමයි අපි එන්නත් දීමට නිර්දේශ කරලා තියෙන ජනගහණයක් ඉන්නවා නම් දැන් මේ මොහොත වෙනකොට අපි දන්නවා අවුරුදු 30ට වැඩිය ඉන්න අයට සියලු දෙනාටම වාගේ මේක දීමට තමයි අපේ දැනට කටයුතු කරන්නේ. මේ ජනගහණයේ වැඩිම ප්‍රතිශතයක් අඩුම ගානේ 80% ඉක්මවලා අපිට මේක ගෙනියා ගන්න පුළුවන් වුණොත් මේකේ ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්. මෙරට කොවිඩ් එන්නත් කරන වැඩසටහන යටතේ ඊයේ දිනේදී සයිනෝෆාම් එන්නතේ පළමු මාත්‍රාව පුත්කරින් 19567 දිනකට ලබා දී තිබෙනවා. ඒ අනුව මේ දක්වා සයිනෝෆාම් එන්නතේ පළමු මාත්‍රාව මෙරට පුත්කරින් 989574 දිනකට ලබා දී ඇති බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය පැවසුවේ. මේ අතර ඊයේ දිනේදී කොවිෂීල්ඩ් ඇස්ට්‍රොසෙනිකා එන්නතේ දෙවන මාත්‍රාව මෙරට තවත් පුත්කරින් 487 දිනකට ලබා දී තිබෙනවා. ඒ අනුව මේ දක්වා කාලය තුල කොවිෂීල්ඩ් ඇස්ට්‍රොසෙනිකා එන්නතේ දෙවන මාත්‍රාව ලබා දී ඇති පුද්ගලින් සංඛ්‍යාව 353789ක්. ස්පුට්නික් එන්නතේ පළමු මාත්‍රාව ලබා දී ඇති පුද්ගලින් ගණන 64986ක්. ඒ අනුව ඊයේ දිනේ නිමවන විට මෙරට පුද්ගලින් 1979802 දෙනෙකුට මෙරට භාවිතා වෙන කුමන හෝ එන්නතක පළමු මාත්‍රාව ලබා දී අවසන් බවයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ වැඩිදුරටත් සඳහන් කළේ. හුදකලා කර ඇති භගවන්තලාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය යටතේ පාලනය වන බල ප්‍රදේශයෙන් ඊයේ දින ලද PCR පරීක්ෂණ වාර්තාවලට අනුව නව ආසාදිතයින් 46 දෙනෙකු හඳුනාගත් බව භගවන්තලාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය ප්‍රකාශ කළා. එම ආසාදිතයින් 46 දෙනා අතර වැඩි ආසාදිතයින් පිරිසක් එකම පවුලේ සමාජිකින් බවයි වාර්තා වුණේ. ඒ අතර භගවන්තලාව පුලියවත්ත ප්‍රදේශයෙන් ආසාදිතයින් 15ක්, භගවන්තලාව වතුයායෙන් 9ක්, මෝරා වතුයායෙන් 16ක්, තෙරසියා වතුයායෙන් 5ක් සහ කිලානි වතුයායෙන් 1 ආසාදිතයෙක් හමු වී ඇති බව මහජන සෞඛ්‍ය පරීක්ෂක වරුන් වැඩිදුරටත් සඳහන් කළේ. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න.
වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.